අයිබෝවන් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ ඉදිරිපත් කරපු අයවැය කොහොමද කොළඹ කොටස් වෙළඳ පොලේ ලයිස්තු කරලා තියෙන සමාගම් වලට බලපාන්නේ කියන එක අයවැය යෝජනා කිහිපයක්ම තියෙනවා ආදායම වැඩි කර ගැනීමට රජයේ අලුත් යෝජනා කිහිපයක් ඉතින් ඒවා කොහොමද කොටස් වෙළඳ පොලේ ක්‍රියාවට නංවන්නේ කියන එක ගැන කාටවත් පැහැදිලි අදහසක් නැහැ ඒක තව ටික කාලයක් ගියාට පස්සේ තමයි ඒක දැනගන්න පුළුවන් වෙන්නේ නමුත් දල වශයෙන් මට හැඟෙන විදිහට කොටස් වෙන පොලට ඉම්පැක්ට් වෙන්න පුළුවන් විදිහ තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ එක ඉස්සරහට කෙනෙක් මතක් කරනවා ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක ඔබලා තියාගන්න එතකොට මේ වගේ important videos දාපුවම මම ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් ඒ වගේම වීඩියෝ එක like කරන්න අමතක කරන්නත් එපා share කරන්න අමතක කරන්නත් එපා බජට් 2022 මොන කම්පැනිස් වලටද ලිස්ට් ඉම්පැක්ට් වෙන්නේ මොන සෙක්ටර්ස් වලටද ඉම්පැක්ට් වෙන්නේ ඒ වගේම මොනවද මේකෙන් ගන්න පුළුවන් දේවල් කියලාත් අපි බලමු ප්‍රධාන වශයෙන්ම ඉස්සල්ලාම සර්චාර්ජ් ටැක්ස් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා ඒක කියන්නේ කම්පැනිස් වල නැත්තම් සමාගම් එහෙම නැත්තම් ඉන්ඩිවිජුවල්ස් එක එක බදු ගෙවන පුද්ගලයෝ බදු ආදායම බදු ගෙවීමට පෙර ආදායම කියන්නේ ටැක්සබල් ඉන්කම් කියලා කියන බදු අය කරන්න පුළුවන් ආදායම රුපියල් බිලියන 2කට වැඩි අයව 2020 21 අවුරුද්දේ රුපියල් බිලියන 2කට වඩා වැඩි බදු අය කළ හැකි ආදායමක් තියෙන සමාගම් සහ පුද්ගලයන්ගෙන් සර්චාර්ජ් ටැක්ස් එකක් ගන්නවා කියලා තියෙනවා 125ක ඉතින් මේක මෙතන අපහැදිලි තැන තමයි ඒ 225 අය කරන්නේ බදු පෙර ලාභය නැත්නම් බදු ගන්න පුළුවන් ආදායමෙන්ද සම්පූර්ණ ආදායමෙන්ද එහෙම නැත්නම් ඒ 2021 අවුරුද්දට අය කරපු බද්දට 125ක් විදියටද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මම හිතනවා ගොඩක් වෙලාවට මේක වෙන්න පුළුවන් 2021 අවුරුද්දට අය කරපු බද්දට 125ක සර්චාර්ජ් එකක් විදියට තමයි මේක චාර්ජ් වෙන්නේ කියලා මම හිතනවා මොකද මෙහා සමානව දෙයක් සිද්ධ වෙලා තිබුණා 2015 ඒ ආණ්ඩුවේ කාලේ දින 100 වැඩ පිළිවෙලට ගනම් අයවැයෙත් සුපර් ගේන් ටැක්ස් කියලා එකක් කියලා තිබුණා මට මතකයි 125ක් එකෙත් තිබ්බේ ඒකෙත් මම හිතන්නේ අය කරලා තිබුණේ ඒ අවුරුද්දේ බදු වලින් 125ක් වගේ තමයි මට මතක මම හරියටම ෂුවර් නෑ ඉස්තිරි කරන්න අමාරුයි මට මතක නෑ මට මතක නම් බද්දෙන් ගෙව් බද්දර 125ක් වගේ ඉතින් මෙතනත් මම හිතනවා 2021 අවුරුද්දේ ගෙව් බද්ද බද්දෙන් තවත් 125ක් ඒ බද්දෙන් 125ක් වෙන්න ඇති කියලා ඉදිරියේදී අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙනවා ඒ බද්දෙන් 125ක් මේ නැත්තම් බදු පෙරලාභයෙන් සමස්ත ලාභයෙන්ම 125ක්ද කියන එක ඒවක් බලංගු වෙන්නේ ඒ අදාළ ඔය කියන සීමාවෙන් ඉහළ තියෙන සමාගම් වලට සෝෂල් සෙකියුරිටි කන්ට්‍රිබියුෂන් එකක් කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා 2.5% සමාගම් වල රෙවෙනියු එකකින් يعني ඒ සමාගම වාර්ෂික ආදායම රුපියල් මිලියන 120ට වඩා වැඩි නම් ඒ ප්‍රමාණය 2.5% මේ සෝෂල් සෙකියුරිටි කන්ට්‍රිබියුෂන් එකට දෙන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ ඉතින් මේක ඒගොල්ලෝ ගෙන එන්නේ බජට් ප්‍රොපෝසල් එකක් තිබුණා විශ්‍රාමික අයට කියන්නේ සීනියර් සිටිසන්ස් ලාට පෙන්ෂන් එකක් දැනටත් හම්බ වෙන්නේ නැති අයට මේ පෙන්ෂන් එකක් ලබා දෙන්න මම දැක්ක විදිහට බිලියන 100ක්ද කොහෙද ඒකට වෙන් කරලා තිබුණා. ඉතින් ඒකට ෆන්ඩ්ස් නැත්නම් මුදල් ගන්න තමයි මම හිතන්නේ මෙන්න මේ රෙවෙනියු ප්‍රොපෝෂල් ගෙනත් තියෙන්නේ. ඉතින් මේක බලපානවා මම හිතන විදිහට කොටස් වෙලෙන මුලදී හැම සමාගමකටම මොකද හැම සමාගමකම මම හිතන්නේ රුපියල් මිලියන 120ට වඩා වාර්ෂික ආදායම වැඩි එතකොට මේක ඊළඟ ප්‍රශ්නේ තමයි මේ 120 අය 2.5 අය කරාට
මේ ගොඩක් වෙලාවට සමාගම් වලට පුළුවන් වෙයි එන් කස්ටමර් නේද ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් වලට ඇඩ් කරලා බාණ්ඩ වලට ඇඩ් කරලා එකතු කරලා මේ කස්ටමර් ගෙන් අරගන්න. ඒ කියන්නේ බාණ්ඩ වල විකුණුම් මිල මේ සමාගම් වල බාණ්ඩ වල විකුණුම් මිල ඇඩ් කරලා විකුණුම් මිල වැඩි කරලා මේගොල්ලන්ට කරන්න පුළුවන් කියලා මම හිතනවා. වැලියු ඇඩ් ටැක්ස් එකක් වගේ ආකාරයෙන්. ඒතකොට මේක සමාගම් වලට ඩිරෙක්ට්ලි බලපෑමක් නැති වුණාට නමුත් වෙළඳපොළ මිල ගණන් වැඩි කිරීම සිද්ධ වීම නිසා සමාජාලාට ඒගොල්ලන්ගේ තියෙන බාණ්ඩාසේ වල තියෙන ඉල්ලුම වෙළඳපොළ ඉල්ලුම පහළ යෑමක් සමහර වෙලාවට අපේක්ෂා කරන්න පුළුවන් මේ රටේ වර්තමානයේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්කලා. එහෙම වුණාම විකුණුම් ආදායමේ අඩුවීමක් සමහර විට සිදු විය හැකියි. මේක තමයි මෙන්න මේ සෙකන්ඩ් ප්‍රොපෝසල් එකෙන් වෙන්න පුළුවන් දේ. තුන්වෙනි එක තමයි බැට් ඔන් ෆිනෑන්ෂල් සර්විසස් වැඩි කරලා තියෙනවා. 15 දැන් තියෙන මට්ටමේ ඉඳලා 18ක් වෙනවා. 3කින් වැඩි කරලා තියෙනවා. ඒතර මේකෙන් ඩිරෙක්ට්ලි ඉම්පැක්ට් එක තියෙන්නේ ලයිස්ට් වල කරලා තියෙන සමාගම් වලින් බැංකු මූල්‍ය සමාගම් සහ ලීසින් කම්පැනිස් කියන මෙන්න මේ සෙක්ටර් එකට තමයි ඩිරෙක්ට්ලි ඉම්පැක්ට් එක තියෙන්නේ. 15 ඉඳලා 18 වෙනවා වැඩි කරපිට ඇට් ඔන් ෆිනෑන්ෂල් සර්විස. ඊළඟට තමයි ඊළඟට තියෙන්නේ ස්පෙෂල් GST එකක් ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරනවා. ගිය සැරේ බජට් එකෙන් ප්‍රොපෝස් කරපු එක ඒගොල්ලෝ මේ අවුරුද්දේ ඉම්ප්ලිමන්ට් කරන්න යනවා. ප්‍රමාණයක් නම් ගිහලා තිබුණේ නැහැ මට මතකයි ඊට බජට් ප්‍රොපෝසල් වල. නමුත් මේක එක්සිස්ටිං වැට් එකට දැන් තියෙන වැට් එකට සමාන වෙයි. ඉන්පුට් ටැක්ස් එකයි අවුට්පුට් ටැක්ස් එකයි දෙක net වෙලා දෙක එකට කැපිලා දල වශයෙන් එය අදාළ ප්‍රමාණ percentage එකට විතරක් මේ එකතු කර දේට අගේට විතරක් සමාන ගන්න පුළුවන් වෙයි දන්නේ නැත්නම් සම්පූර්ණයෙන්ම මුළු රෙවෙනිව එකටම මුළු ආදායමෙම යම් කිසි ප්‍රතිශතයක් ගෙවන්න වෙයි දන්නේ නැහැ. ඒක එසේ වෙතත් මම හිතන විදිහට මේක මේකත් පාරිභෝගිකයන් අය කරගත හැකි බද්දක් වෙයි. ඒක කරන්නේ එහෙම වුත් මේකත් අර මෙන්න මෙතන මේ social security contribution එක වගේ පාරිභෝගිකයන්ට දීලා විකුණුම් බඩුවල මිල වැඩිවීමක් වගේ අපිට මාකට් එකේ එක්ස්පෙක්ට් කරගන්න පුළුවන් වෙයි කියලා තමයි මට හිතෙන්නේ. දැන් මේ යන විදියට ඊට පස්සේ කියනවා මේ චාර්ජර් මෝටර් ඇක්සිඩන්ට්ස් චාර්ජ් සිදුවෙන සෑම ඇක්සිඩන්ට් එකකටම චාර්ජ් එකක් කරනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. හැබැයි ඒක රීඉම්බර්ස් කරගන්න පුළුවන්ලු ඉන්ෂුරන්ස් කම්පැනි එක හරහා. ජෙනරල් ඉන්ෂුරන්ස් කම්පැනි තරහා ඒක රීඉම්බර්ස් කරන්න පුළුවන්. ඒකට එහෙම වුණාම සාමාන්‍යයෙන් ක්ලේම් එකට යන වියදමට වඩා වැඩි වියදමක් මේ ජෙනරල් ඉන්ෂුරන්ස් කම්පැනිස් වලට දරන්න වෙයි. ඒක ඒගොල්ලන්ගේ කොස්ට් බේස් එකට බලපෑමක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ ප්‍රොපෝසල් එකේ. ඒක ඕවා තමයි ප්‍රධාන වශයෙන්ම රෙවෙනියු සෝසස් බජට් එකේ යනවා තියෙන සහ කොළඹ කුඩා සෙල්ලිපුරේ ලයිට් වල තියෙන සමාගම් වලට බලපෑමක් ඇති කරන්න පුළුවන් ප්‍රොපෝසල්. අපි වැළුවත් එහෙම මේ සර්චාර්ජ් ටැක්ස් එකයි දැට් ඔන් ෆයිනෑන්ෂල් සර්විස් කියන එක පොඩ්ඩක් ඩීටේල් ගිහිල්ලා දැන් මේ 25% ටැක්ස් සර්චාර්ජ් එක මම බලපු විදිහට කම්පැනිස් වලට ඇප්ලයි වෙනවා. මෙතන මම පෙන්නලා තියෙනවා එක එක සෙට් එකේ මෙන්න මේ ත්‍රෙෂෝල් එකට අහු වෙන සමාගම් කීපයක්. කියන්නේ රුපියල් බිලියන 2කට වඩා බදු පෙර ලාභයක් තියෙන සමාගම්. දැන් බැංකේ ෆයිනෑන්ස් එකක් ගත්තොත් කියන්නේ HNB, කොමර්ෂල් බැංක්, සම්පත් බැංක්, කෙලන් බැංක්, පෑනිකා බැංක් හවු වෙනවා. ඒ වගේම ෆයිනෑන්ස් පැත්තේ ගත්තොත් LB ෆයිනෑන්ස්, Eligible Finance, Central Finance මේවත් අහු වෙනවා. Food and Beverages එකේ ගත්තොත් එහෙම Ceylon Tobacco, Nestle Lanka, Ceylon Cold Stores, Distilleries අහු වෙනවා. Diversified ගත්තොත් John Keys Holdings, Haley's, Hemas, Sunshine Holdings, Sasan Kamba Batch, Valuable One මෙන්න මේවත් අහු වෙනවා. ඊට තව දුරටත් මම බැලලා Manufacturing Sector එක ගත්තොත් එහෙම Deep Products, Royal Ceramics, Lanka Tiles, Lanka Wall Tiles අහු වෙනවා. Telecommunication Sector එකේ SLT Dialogue දෙකම අහු වෙනවා. ඒතකොට ට්‍රාන්ස්පෝර්ටේෂන් පැත්තෙන් එක්ස්පෝ ලංකාත් අහු වෙනවා. ඉතින් මට හරියටම පැහැදිලි නෑ ඒගොල්ලෝ මේක මේ ටැක්ස් එක කරන්නේ ලංකාවේ ඇතුලේ තියෙන ඔපරේෂන් වලින් ලබාගත්තු ලාභයෙන් පමණයි නැත්නම් මේ සමාගම සම්පූර්ණ සමාගමක් විදිහට ලබාගත්තු ලාභයෙන්ද මේ 25% අත් කරන්න කියලා මට ඒක හරියට පැහැදිලි view එකක් නැහැ. නමුත් මම හිතන විදිහට සමාගම රෙකෝඩ් කරපු සම්පූර්ණ ලාභයෙන් විය යුතුයි. එනිවේ 25% ටැක්ස් එක නියම කරන්නේ ඒ කියන්නේ ගෙවපු ටැක්ස් එකේ 25% සර්චාර්ජ් එකක් විදියට අය වේ කියලා තමයි මම හිතන්නේ. ඉදිරියේදී බලා ගන්න පුළුවන් හරියම විදිය
මොනවද මේක වෙන්නේ කියලා. එතකොට that on financial services ගත්තාම දැන තියෙන 15ට තියෙන එක 18%කට වැඩි වුණොත් එහෙම මම නිකන් කැල්කියුලේට් කරා ප්‍රධාන බැංකු පහක හතරක අපේ තියෙන දැන් HNB ගත්තොත් මේක 15-18ට වැඩි වුණොත් එහෙම දැන් HNB වල මාස 9ක රිසල්ට් ඉෂු කරලා තියෙන මේ අවුරුද්දේ ඒකට 18%කට කැල්කියුලේට් කරලා තියෙම දැනට HNB එකෙන් රෙකෝඩ් කරලා තියෙන ප්‍රොෆිට් එකේ 5% විතර අඩු වෙන්න පුළුවන් මේ ඇඩ්ජස්ට්මන්ට් එක. කොමර්ෂල් බැංක් නම් කොමර්ෂල් බැංක් එකේ 15-18 කරොත් එහෙම දැනට ඒගොල්ලෝ මාස 6ක රිපෝට් කරන ප්‍රොෆිට් එක ඒ ප්‍රොෆිට් එකෙන් 4% විතර අඩු වීමේ හැකියාවක් තියෙනවා. සම්පත් බැංක් එකත් මාස 9ක ප්‍රොෆිට්ස් රෙකෝඩ් කරලා තියෙනවා. රිපෝට් කරලා තියෙනවා. ඒගොල්ලන්ගෙන් මේ ඇඩ්ජස්ට්මන්ට් එක නිසා කළොත් එහෙම මේ මාස 9ක කළොත් එහෙම 6ක විතර ප්‍රොෆිට් ඉම්පැක්ට් එකක් තියෙයි. रिडक्शन सेलान बैंक की ना सीट नमेक रिडक्शन देखिए कंपनी विना स्टाफ इमरूमेंट अडस्ट कर प्रमाण डिप्रिसिएशन अडस्ट कर प्रमाण सर धन वर्ष सीट हजरा सीट नमे प्रधान सामगम हतरे बैंक हतरे विना थिंग मेगा बलापुर लबरा वृद्धे मे वृद्धि एन लबरा दिखट नेतकोट गेम द දෙදාස් 21 ප්‍රොෆිට් එක හොඳටම අඩුයි බැංක්ස් වල. ඒක 2022 වෙද්දී සෑහෙන ඉම්ප්‍රූවමන්ට් 21-22 අවුරුද්දේදී සෑහෙන මේ අවුරුද්දේ සෑහෙන ඉම්ප්‍රූවමන්ට් එකක් වෙන්න පුළුවන්. මොකද අපි දැන් දන්නවා හැම බැංකුවකම මේ බොල් අය සඳහා කර කපා හැරීම් සෑහෙන අඩු වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒක ඒ ට්‍රෙන්ඩ් එක ඊළඟ අවුරුද්දෙත් තිබ්බොත් එහෙම තවදුරටත් බොල් අය සඳහා කපා හැරීම් අඩු වෙලා इकोनॉमी को ओपन कर ला टूरिस्ट फिगर्स इंप्रूव होते प्रॉफिट एडजस्टमेंट मटे लुकूदेगटिव इंपैक्ट इंपैक्ट समाला प्रॉफिट ग्रोथ अड़ी නමුත් ප්‍රොෆිට් ග්‍රෝත් එක පෙන්වන්න පුළුවන් මේ කියලා මට හිතෙන්නේ. එහෙම වුණොත් එහෙම හැබැයි ඉකොනොමික් කන්ඩිෂන් එක රිකවර් වුණොත් හැබැයි ග්‍රෝත් කන්ඩිෂන් එක ආයෙ වර්ස් වුණොත් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මට හිතෙන විදිහට ඉකොනොමික් කන්ඩිෂන් එක ඉම්ප්‍රූව් වුණොත් රටේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට නෝමලයිස් තත්ත්වයට පත් වුණොත් එහෙම මේ තත්ත්වය බැංක් වල ලොකු බලපාන එකක් නැහැ කියලා මට හිතෙන්නේ ප්‍රොෆිටබිලිටි පැත්තෙන් next year වෙද්දී. इंक्रीजी හරි tax surcharge එක කතා කරා VAT on financial services අපි දැන් කතා කරා ඊට පස්ව බලමු මම පොඩ්ඩක් ඉතිහාසයට ගියා දැන් මේකද දැන් මේ 25% VAT on financial services දැන් ඉදිරිපත් කරලා තියෙනවා 2015 අර අලුත් ගවර්න්මන්ට් එක ආවට පස්සේ ඒ දවස්වල 100 day program එකක් ගෙනාවනේ 100 day इकोनॉमिक रिकवरी प्रोग्राम 100 बजट अभी 100 बजट फाइनेंस मिनिस्टर कर प्रपोजल सुपर गेन टैक्स इंट्रोड्यूस करने का सुपर गेन टैक्स इंट्रोड्यूस करने का सुपर गेन टैक्स इंट्रोड्यूस करे प्रपोजल गिना दास पहलवे जनवरी मासे तीसवे निदा ए वेला ओवरशॉट प्राइस इंडेक्स हदासिक से आसू आए मे वगेम इहला प्रॉफिट जनवरी मास तीसवेलाबुने असूबुने दस मार्केट ट्रेडिंग अभी देखा पड़ी मित्र इंपैक्ट कस्ती है इंपैक्ट दलवाशी
පොයින්ට් 180ක් වගේ. ඒක තමයි ඊළඟ විච් මාකට් ඩේ එක පල්ලෙහාට ගිහිල්ලා තිබුණා. ඉතින් බොහොම ෂෝට් ටර්ම් ඉම්පැක්ට් එකක්. හැබැයි ඊට පස්සේ රිකවර් වීමක් අපිට පේන්න තියෙනවා ආයේ ඩික්‍රීස් එකට කලින්. ඉතින් මෙතන මට මේක මේක පෙන්වන්න ඕන උනේ දැන් මේක දැන් සිකුරාදා සෙනසු සිකුරාදා ප්‍රසන්ට් කරා. ඒකට සෙනසුරාදා ඉරිදා සතු තමයි ආය මාකට් ඕපන් වෙන්න තියෙන්නේ මේ දවස්වල. උනේ ඒ විදිහම තමයි දවස් දෙකකට පස්සේ මාකට් ඕපන් උනේ. සමහර ලාවට මේ පැනික් වෙන ආයෝජකයෝ සමහර ලාවට මෙන්න මේ සුපර් ගේන් ටැක්ස් එක වගේ මේ සර්ච් චාර්ජ් එක ඇප්ලයි වෙන කම්පනීස් වගේ ඒවල පොඩ්ඩක් පැනික් වෙලා විකුණන්න ඉඩ තියෙන මාකට් එකේ. එහෙම වුණත් ඒවා මෙන්න මේ වගේ අපිට ෂෝට් ටර්ම් ඉම්පැක්ට් එක බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් කලබල වෙන්න අවස්ථාවක් නැහැ. මොකද සමාගම් වල ප්‍රොෆිට් හොඳයි සහ සස්ටේනබල් growth එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහට මම හිතනවා පොඩි ප්‍රමාණයකින් පල්ලෙහාට ආවත් රිකවර් වීමේ හැකියාවක් මාකට් එකට තියෙයි කියලා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් වගේ කියලා මට හිතෙන නිසා තමයි මම මේ ගැනල් පෙන්වන්නේ. මේ වගේ තත්ත්වයක් අපිට බලාපොරොත්තුෙන් ඉන්න එක වඩා හොඳයි ලබන සතිය මාකට් එක පටන් ගන්න වෙලාවට. අර ඕගලන්ට ඊට පස්සේ තවත් තියෙනවා නම් මොනවා හරි මේ ගැන අදහස් ඕගලගේ views නැත්නම් ඕගලගේ analysis විශ්ලේෂණ අනුව පොඩ්ඩක් ඇඩ් කරන්න පුළුවන් මේ comments වල. තවත් ඇඩ් කරන්න ඉතින් අපිට discuss කරන්න පුළුවන් එතකොට in detail ඒ ආකාරයේ දේවල්. හරි එහෙනම් බොහොම ස්තුතියි. තවත් video මම මේවා ඕගලන් ආයේ හම්බෙන්න. එහෙනම් හැමෝටම ජය. පරිස්සමින් ඉන්න.